ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාව ඒෂියා පැසිෆික් ආයතනයේ සමාජිකත්ව හිමි ආයතනයකි. තාක්ෂණ පුහුණු ඇගීම් සහ හුවමාරු ක්‍රියාවලිය සඳහා ආසියා පැසිෆික් සංවිධාන ආයතනය සහාය වෙනවා. පසුගිය රූපවාහිනී විකාශය කළ AI යෙදුම් සහිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඔම්සිය වෙබ් අඩවියේ මෙසේ පළ කර තිබීම අපලද ජාත්‍යන්තර ජයග්‍රහණයෙහි සලකුණක් ලෙස සටහන් කළ හැක. 1933 තරම් ඈත ඉතිහාසයකට දිවයින කෘතිම බුද්ධි යෙදුම් තාක්ෂණය 1956 දී නිත්‍යානුකූලව ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හෙවත් කෘතිම බුද්ධි යෙදුම යන වචනය ඉංග්‍රීසි ශබ්දකෝෂයට එක් වුණා. 2023 අගපාකයේදී මෙරට කැලණි විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය එහි අධ්‍යන කටයුතු ආරම්භ කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙහි ඇති ආර්ථිකමය සමාජීය හා අධ්‍යාපන ප්‍රවර්ධන ප්‍රවණතාවයන් සලකා ඒ පිළිබඳ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කළා. මේ තාක්ෂණයේ දියුණු වෙලා අද අපි ඇවිල්ලා තියෙන ස්ථානේ තමයි කෘතිම බුද්ධිය, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. මොකද්ද කෘතිම බුද්ධිය? මිනිස් සමාජයට පුද්ගලයන් හැටියට අපේ බුද්ධිය වාගේම කෘතිම බුද්ධියක් ඇති කරගන්න. ඒ කෘතිම බුද්ධිය දැන් ආරම්භයේ පමණයි. තව දශක දෙකකින් කෘතිම බුද්ධිය ගැන අපි හිතලා බැලුවොත් කොතනින්ද ඉවර වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ රූපවාහිනී මාධ්‍ය තුල පළමු AI යෙදුම් වැඩසටහන ජාතික රූපවාහිනිය පසුකිතා විකාශය කළා. අනතුරුව ප්‍රවෘත්ති විකාශය සඳහා ක්‍රමානුකූලව ඇතුළත් කළ AI යෙදුම් තවදුරටත් දියුණු කරමින් ජාතික ප්‍රවෘත්ති විකාශයේ ප්‍රධාන සංවේදිකෙන් දෙදෙනා ඇතුළු දෙමළ ඉංග්‍රීසි පුවත් කෘතිම බුද්ධි යෙදුම් තාක්ෂණින් ඉදිරිපත් කළා. මේ පිළිබඳව ජාපනය කොළඹ ජයවර්ධනපුර මොරටුව සබරකුම පේරාදෙණිය ඇතුළු විශ්වවිද්‍යාල රැසක විද්වතුන් රූපවාහිනී සංස්ථාවට සිස්තුතිය පළ කළ අතර සමාජ මාධ්‍ය හා ලංකාවේ ජාතික මාධ්‍ය තුළ ඒ සඳහා වැඩි ඉඩකඩක් හිමි වුණා. මම 1982 ඉඳන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති බලන කෙනෙක්. සිංහල ඉංග්‍රීසි දෙමළ පළවෙනි ප්‍රවෘත්තිය පවා මම දැකපු කෙනෙක්. පෞගිය දවසේ රූපවාහිනී සංස්ථාවේ පෙරලියක් කළා. ඒ තමයි සිංහල හා දෙමළ ප්‍රවෘත්ති සහ තවත් වැඩසටහනක් නවීන තාක්ෂණ කෘතිම බුද්ධිය භාවිතයෙන් අපිට දකින්න සැලසි. ශ්‍රී ලංකාවේ අපගේ විශ්වවිද්‍යාලයේ දර්ශනවේදී උපාධි අදාරණ විද්‍යාර්ථීන් කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පවතිනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ගත් මේ පියවර මා තාමත් අගය කරන අතර අනාගතයේ නව ශ්‍රී ලංකාව නව ලෝකයක් බිහි කිරීම සඳහා කෘතිම බුද්ධිය නිස්සකයෙන්ම දායක වනවට කිසිම අනුමානයක්.